දින 82කට පසු මෙරටින් වාර්තා වූ දෛනික අඩමු කොවිඩ් රෝගීන් ඊයේ වාර්තා වුණා. ඒ රෝගීන් 938ක් ලෙසයි. කොවිඩ් රෝගීන් 10ට අඩුවෙන් මීට පෙර වාර්තා වී තිබුණේ පසුගිය ජූලි මාස 6 වනදායි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 514,592 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම දින 61කට පසු වාර්තා වූ දෛනික අඩමු කොවිඩ් මරණ සංඛ්‍යාවද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. වයස අවුරුදු 30-59 අතර පුද්ගලයින් 10 දෙනෙකු හා වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයින් 41 දෙනෙකුද මියගිය පිරිස අතරට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,731 දක්වා ඉහළ ගියා. රට තුල තවදුරටත් රෝගීන් වාර්තා වීම හමුවේ ඔක්තෝබර් මාස පළමු වනදා රට විවෘත කිරීමට හැකියාවක් නොමැති බවයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසන්නේ. මේ යන තත්ත්වයටදී තාමත් රට අරින්න බෑ. ඔය යන ක්‍රමයට හැරියොත් ඔක්තෝබර් පළවෙනිදාන් පස්සේ නව රැල්ලකට මඟ පෑදෙනවා. මේ ඉන්න සංඛ්‍යාව අඩු කරමින් 100කට 200කට දෛනික සංඛ්‍යාව අඩු කරගන්න තමයි අපිට හැකියාව ලැබෙන්නේ මේක පාලන තත්ත්වයකට ගේන්නේ. නමුත් අන් කනගාටුයි එක පැත්තකින් සති දෙකින් කළ යුතු දේ මේ මාස ගණන් පසුගිය අප්‍රේල් සිට මේ දක්වා ආර්ථිකයට පුදුම ඩැමේජ් එකක් කරගෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයට පුදුම විදියට හානියක් සිදු කරමින් දෙමුහු ඩැමේජ් එකක් මේ ක්ෂේත්‍රයට කෙරමින් පවතිනවා. මේ අතර ඔක්තෝබර් පළමු වනදා රට යලි විවෘත කිරීම සම්බන්ධයෙන් යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ දින පළ කළේ මෙවන් අදහසක්. දැනට රටේ පවතින තත්ත්වය අනුව අපිට හැකියාව ලැබිලා තිබෙනවා දහසකට ආසන්න දිනකට කුවිදාස ආදිත්‍යයන් හමු වන පරිදි පාලනය කර ගැනීමට, ඒ වගේම 50-75 අතර වගේ සංඛ්‍යාවක් කුවිදාශ්‍රිත මරණ වාර්තාවන තත්ත්වයකට මේ වන විට පාලනය කර ගැනීමට හැකියාවක් ලැබිලා තිබෙනවා. ඉතින් ඒ අනුව ඉදිරි දින දෙක ඇතුළතදී අතිගරු ජනාධිපතිතුමා විසින් තවදුරටත් ඔක්තෝබර් වල පළවෙනිදාන් පස්සේ විවෘත කළ යුතුද රට නැත්නම් තවදුරටත් පවත්වාගෙන යන්නද තීරණය ඊළඟ දින දෙක තුළදී අනිවාර්යයෙන්ම දැනුම් දීමට කටයුතු කරන ලබනවා. මේ අතර කඩුනායක ගුවන්තුරුපලයේ පසුගියදා විවෘත කෙරුණු නව PCR පරීක්ෂණාගාරයේ කටයුතු නතර වී ඇති බවට වාර්තා වෙනවා. මෙම පරීක්ෂණාගාරයේ පරීක්ෂණ කටයුතු වලින් පසු පුද්ගලයෙකු මිය ගියහොත් එහි වගකීම සෞඛ්‍යංශ වෙත ගැනීමට නොහැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතා ප්‍රකාශ කළා. කඩුනායක PCR පරීක්ෂණාගාරය පරීක්ෂණ කරපු ගෙවල් වලට 3 දෙනෙක් දැනටම පොසිටිව් කියලා තොරතුරු තියෙනවා. සමහරුන්ට දවස් 3ක් වෙලා පැය 3න් දෙනවා කියපු රිසල්ට් එක ලැබිලා නැහැ. ඔබතුමා කියනවා ටෙස්ට් ඩ්‍රයිව් එකක් කළේ කියලා. දුස් ප්‍රවේදයේ ප්‍රකටතු ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන එක නෙවෙයි මම කිව්වේ. මේක නිල වශයෙන් ආරම්භ කරලා තියෙනවා. නමුත් ආරම්භක අවස්ථාවේදී කරන කටයුතු වලදී සමහර වෙලාවල් වලට මේකේදී ඇතිවෙන්න පුළුවන් ක්‍රියාත්මක කිරීමේදී වෙන ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ ගැටලු निराකරණය කිරීමෙන් කරගෙන යන දේ තමයි මේ මොහොතේ සිද්ධ වෙන්නේ. මම ඊයේ දිනේදීත් කිව්වා මේ සම්බන්ධයෙන් කටයුතු කරනකොට අපිට ලැබෙන තොරතුරු අනුව එවැනි දෙයක් සිදු වෙලා තියෙනවා නම් අපි ඒකට නිවැරදි කරනවා කියලා. නමුත් ඒකෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවැනි වැරද්දක් සිදු වුණායි කියලා අපි කියන එක නෙවෙයි වෙන්නේ. මේක වහාම නිවැරදි විය යුතුයි. වැරදි ලෙස යමක් සිදු වෙන බවට දැනෙනවා නම් ඒ තොරතුරු අපිට ලබා දෙන්න අපි ඒක නිවැරදි කරන්න සහ ඒ පිළිබඳව එවැනි වැරද්දක් නවතව නොවෙන්න කටයුතු සකස් කරලා දෙන්න. පරීක්ෂණාගාරයේ සිදු වෙන පරීක්ෂණ අනතුරු නිවේසවලදී අවශ්‍ය පුද්ගලයන් මිය ගියොත් ඒ වගකීම ගන්න කවුද? එහෙම සිදු වුණොත් ඔය වගකීම ගැනීමේ ප්‍රශ්නය අපිට මොන ආකාරයෙන්වත් ගන්න බෑ. ඒක වළක්වන්න තමයි අපි සියලු කටයුතු කරන්නේ. ඒ නිසා මරණය සිදු වුණාට පසු වගකීම පවරීමෙන් වැඩක් වෙන්නේ නැහැ. මරණය සිදු වෙන්න කලින් එවැනි වැරද්දක් සිදු වෙනවා නම් අපි ඒක නිවැරදි කරන්න ඕන මරණයකින් කෙලවර වෙන්න කලින්. ඒ නිසා ඒ අවශ්‍ය තොරතුරු ලබා දෙන්න අපි ඒක ඔයාලා බලලා ඒවා නිවැරදි කරමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.